ගරු ස්වාමීන් වහන්ස සම්මෙත්‍ෘෂ්ඨික පුද්ගලික බවට පත් වීම ඉතාමත් වාසනාවන්ත කාරණයක්. සම්මෙත්‍ෘෂ්ඨික මෞකසක් ලබා ගන්න පුද්ගලික කල යුතු කුසල කර්ම ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ කෙසේද ස්වාමීන් වහන්ස? දැන් මේ ඕනෑම කෙනෙක් සද්ධාව තුල ජීවත් වුණොත්, තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ජීවත් වුණොත් අනිවාර්යයෙන්ම යාට ඊළඟ ජීවිතේ සම්මෙත්‍ෘෂ්ඨික මෞකසක් තමයි ලැබෙන්නේ. දෙවියෙක් වුණත් සම්මෙත්‍ෘෂ්ඨික දෙවියෙක් බවටයි පත් වෙන්නේ. තේරෙනවා? දැන් ඔබතුමිය මේ ජීවිතේ බෞද්ධයෙක් වුණේ අනිවාර්යයෙන්ම ගිය ජීවිතයේ ඔබ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් ජීවත් වෙලා තියෙනවා. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් ජීවත් වෙච්ච නිසායි ඔබතුමියට මේ ජීවිතේ සම්මා දිට්ඨියට පත් වෙච්ච මව් කුස ලැබුණේ. යම් මේකින් ඔබ ගිය ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් ජීවත් වුණේ නැත්නම් මේ ජීවිතේ අනිවාර්යයෙන්ම මිත්‍යා දෘෂ්ටික මව් කුසකුයි, එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටික දෙවියෙක් උනත් මිත්‍යා දෘෂ්ටික දෙවියෙක් බවටයි පත් වෙන්නේ. එහෙනම් යම් කෙනෙක් මේ ජීවිතේදී තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැර වෙනවා නම් අනිවාර්යෙන්ම යාට ඊළඟ ජීවිතේ මිත්‍යා දෘෂ්ටික මව් කුසක් ලැබෙන්නේ. ඒක හේතුඵල ධර්මය. දැන් අපි දන්න මහත්ෙක් හිටියා. ඒ මහත්තයා රජයේ රැකියාවක් කරපු මහත්ෙක්. එයාගේ දරුවෙක් පැවිදි කළත් හිටියා. මේ මහත්තයා තුල එක්තරා දෘෂ්ටියක් තිබුණානේ. ඒ දෘෂ්ටිය තමයි මම පව් කරන්නේ නැහැ, ඒ නිසා මම පින් කරන්න අවශ්‍ය නැහැ කියන තැන. මේක වර්තමාන සමාජයේ සමහරුන් තුල තියෙන එක්තරා දෘෂ්ටියක්. මම පව් කරන්නේ නැහැ, ඒ නිසා මම පින් කරන්න ඕනේ නැහැ. ඒ නිසා මේ මහත්තයා කවදාක්වත් කර්මය, කර්මඵල විශ්වාසයෙන් දානයක් දුන්නේ සීලයක් ආරක්ෂා කළේ නැහැ. එයාගේ කණ්ඩායමක් හිටියා, ඒ කණ්ඩායමම දරුවේ මතේ තමයි මම පව් කරන්නේ නැහැ, ඒ නිසා මම පින් කරන්න අවශ්‍ය නැහැ කියලා. නමුත් බුදුරජාන් වහන්සේ මෙහෙම ධර්මයක් දේශනා කළ නැහැ නෝනා. බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ අපි මේ ආවිෂ වර්ණයේ සැපේ බලය කියලා මේ ගෙවල් දාන්නේ අතීතේ රැස් කළා වූ කුසල් සංස්කාර. ඔබතුමිය යම් ආවිෂයක් වර්ණයක් සැපයක් බලයක් කියලා දෙයක් ලබනවා නම් ගෙවා දානවා නම් ඒ ගෙවන ලබන ආවිෂ වර්ණයේ සැපේ බලය කියන්නේ ඔබ ගිය ජීවිතේ රැස් කළා වූ කුසල් සංස්කාර. ඒතර ඔබට අනාගතයේදීත් ඔබ සුගතිය ප්‍රාර්ථනා කරනවා නම් සුගතියේදී මෙවැනි ජනප්‍රියභාවයන් ප්‍රාර්ථනා කරනවා නම් ඔබ අනිවාර්යෙන්ම ඊට අදාළ කුසල් ධර්මයන් වඩන්න ඕන. එහෙම වැඩුවේ නැත්නම් ඔබ අනාගතයේදී හීන භාවයට දීන භාවයට පත් වෙනවා. නමුත් මේ මහත්තයා මේ ධර්මයේ පිළිගත්තේ නැහැ. එයා පිළිගත්තේ මොකද්ද? මම පව් කරන්නේ නැහැ, ඒ නිසා මම පින් කරන්න අවශ්‍ය නැහැ කියලා. ඒ නිසා දැන් මේ මහත්තයා මෙහෙම ජීවත් වෙලා වයෝ වෘද වෙලා මැරෙනවා. මැරුණාට පස්සේ අපි දන්න ස්වාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ලා තියෙනවා මේ මැරිච්ච මහත්තයා නැවත ඉපදුනේ කොතනද කියලා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ සමාධියෙන් දකිනවා දුප්පත් ද්‍රවිඩ පැල්පතක ද්‍රවිඩ දරුවෙක් වෙලා උපත්තිය ලැබලා තියෙනවා. ඒ කියන්නේ සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්තා. දැන් ඒ ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ එයා පෙර ජීවිතේ බෞද්ධෙක් කියලා. දැන් ඒ ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ පෙර ජීවිතේ එයාගේ දරුවෙක් පැවිදි කරලා හිටියා කියලා. දැන් ඒ දරුවා ද්‍රවිඩ සංස්කෘතියට අයිති දරුවෙක්. ඒ කියන්නේ දැන් ආයමත් කවදා හරි කල්යාණ මිත්‍රාශ්‍රයක් මුණ ගැහිලා සද්ධර්ම ශ්‍රවණයක් ලැබිලා ඒ ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන තාක්කල් ආයමත් යාර සම්මාදිට්ඨිය නැහැ. ඒ නිසා මේ ජීවිතේදී අපි සද්ධාවෙන් බැහැරුණොත් නොවනා අනිවාර්යෙන්ම ඊළඟ ජීවිතේ මිත්‍යා දෘෂ්ටික භාවයක් ලැබෙනවා. සද්ධාවෙන් බැහැර වෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකීකරු ආකාරයෙන් ජීවිතයට ගලප ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ වාට වඩා බාහිර ආකාරයෙන් ධර්මයේ ජීවිතයට ගලප ගන්න. එහෙම ගලපගත්තොත් කවදාක්වත් අපිට නැවත ඊළඟ ජීවිතේ සම්මාදිට්ඨියට පත් වෙච්ච මව් කුසක් ලැබෙන්නේ නැහැ. හේතුඵල ධර්මයක්. ඒ නිසා අපි තමා තුලින් තමාම දකින්න ඕනේ එකක්, ඔබ මිනිස්සෙක් නම් අනිවාර්යයෙන්ම ඔබ ගිය ජීවිතේ මිනිස්සෙක් නැත්නම් දෙවියෙක්. සමහර මිනිස්සුන් ඉන්නවා සතර අපායන් මතුවෙන අයත් ඉන්නවා, තේරුණාද? නමුත් ඒ සතර අපායන් වලින් මතුවෙන අයට ඔබලාවෙන් තැන් වලට සමාජය තුල එන්න බෑ. ඒවා යම් යම් ඍණාත්මක ලක්ෂණ ඒගොල්ලන්ගේ ජීවිතවල තියෙනවා. නමුත් ඒ නිසා අනිවාර්යයෙන්ම තමා තුලින් තමා දක්ෂ වෙන්න ඕනේ දකින්න ඔබලා ගිය ජීවිතේ එක්ක දෙවියෙක් එක්ක මිනිස්සෙක්. ඒ දෙවියා මිනිසයා අනිවාර්යෙන්ම තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් ජීවත් වෙච්ච දෙවියෙක් මිනිසෙක්. ඒ හේතුඵල ධර්මයන් අනුවයි ඔබට මේ ජීවිතේ මේ බෞද්ධ ජීවිතේ ලැබුණේ. එහෙනම් මේ මොහොතේ සමාජය තුල යම් මැසවිල්ලක් තියෙනවා නම් බෞද්ධයාගේ ජනගහණය අඩු වෙනවායි කියන කාරණය, ඒ ජනගහණය අඩුවීමට කරන්න තියෙන එකම දේ යුද්ධ කිරීම නම් නෙමෙයි. ජනතාව තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුල ශක්තිමත් කිරීම. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුල ශක්තිමත් කළොත් විතරයි නැවත ඒ අය මැරිලා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙන බෞද්ධ මව් කුසවල උපත් ලබන්නේ.